හොඳයි අපි විරාමයෙන් අනතුරුව නැවතත් ඔබව මුණ ගැහෙනවා. ඉතින් අපි කලිනුත් ඔබට සඳහන් කිරීමක් කරා මේ ඔක්තෝබර් මාසයේ විශේෂ මාසයක්. මොකද පියයුරු පිළිකා මාසය ලෙස ඔක්තෝබර් මාසය නම් කරලා තියෙනවා. ඉතින් මේ ඔක්තෝබර් මාසයේදී ඔබ ඒ පිළිබඳව අවධානය යොමු කිරීම නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ දිනය නම් කිරීම, මේ මාසය නම් කිරීම හරහා ඔබට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීම, මේ රෝගය, රෝග ලක්ෂණ, මේ සියල්ල පිළිබඳ දැන සිටීම, ඒ හරහා ඔබ අවසානයේ එවන් රෝගයකට ලක් නොවි ජීවිතේ සතුටින් ඉන්න නිරෝගී පුද්ගලයෙකු බවට පත් වීම. ඉතින් මේ නිසා මේ කරුණු කාරණා ගැන කතා කරන්නට අද දවසේ අපි කාලය වෙන් කරවා ගන්නවා නිරෝගී සු විශේෂාංගය සමගින්. ඒ පිළිබඳව කතා බහ කරන්න අද දවසේ අපි කැඳවා ගන්නවා මැදිරියට දකුණු කොළඹ කලබෝවිල රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමීර ජානක ජයසිංහ වෛද්‍යතුමා. නයිබන් සුබ දසනක් වෛද්‍යතුමනි. අයිබන් තෙරණි සුබ දසනක්. හරි. දැන් මේ මාසය අපි දැනගන්නවා පීරු පිළිකා මාසය විදිහට නම් කරලා තියෙනවා කියලා. එතකොට වෙනදත් නම් ගොඩක් වෙලාවට අපේ වෛද්‍යතුමන් මේ වගේ වෛද්‍ය සාකච්ඡා වලට සහභාගී වෙන්නේ නැහැ. මොකද මාධ්‍ය සම්බන්ධයෙන්ුත් වෘත්තීයව කටයුතු කරගෙන යන කෙනෙක් නිසා. ඒ ගැන අපි පසුවට කතා කරමු. පීයුරු පිළිකා ගැන අපි කතා කරන්න ඕනේ ඇයි කියන තැනින් අපි මේ කතාබහ ආරම්භ කරමු වෛද්‍යතුමනි. ඔව්. තිලිනි, ඇත්තටම ඔයා කිව්වේ හරියටම හරි. මම සාමාන්‍යයෙන් මේ වෛද්‍ය සම්බන්ධ දේවල් වලට කතා කරන්න මෙලිකමක් දක්වනවා. ඔයාලට මේ ජීවිතය සහ මාධ්‍ය සම්බන්ධ වෙන වෙන සංවාද වලට තමයි සහභාගී වෙන්නේ. කෙසේ හෝ මං හිතුවා මේක අදාත්ම වැදගත් මාතෘකාවක් නිසා කතා කළ යුතුයි කියලා. ඉතින් ඇත්තම තිලින්නේ දැන් පියයුරු කියලා කියන්නේ ස්ත්‍රී ලාලිත්‍යයේ කාන්තා පෞරුෂයේ ඉතාම සුවිශේෂී වටිනා අවයවයක්. පිරිමින්ට නැති ඒ නිසාම හුදු වටිනාකමක් තියෙන සුවිශේෂී අවයවයක්. ඒකම කියන්න ඕනේ දැන් ගීත සාහිත්‍යයේ ඒ වගේම තොටගුමි ශ්‍රී රාහුල් හිමියන්ගේ සැලින් සංදේශය වගේ සංදේශ කාව්‍යයන්ගේ අතිශය වර්ණනාවට ලක් වෙලා තියෙනවා. නාරි දේහය වර්ණනා කරද්දී මේ අවයවයට සුවිශේෂී වටිනාකමක් හිමි වෙලා තියෙනවා. ඉතින් ඒකම කියන්න ඕනේ දැන් අලුත උපන් බිලිඳාගේ බිඳා නිසා මවගේ දෙතනින් වැහෙන මෞකිරි වලින් මුළු ලෝකෙටම මාතෘ ස්නේහය පිළිඹු වෙනවා, ප්‍රදර්ශනය වෙනවා. ඉතින් මේ පියුරු කියලා කියන්නේ කාන්තාවකට ස්වභාවය ධර්මයෙන් ලැබිච්ච අපූර්ව දායදයක්. ඒකයිට ආභරණයක්. නමුත් අවාසනාවක මහත කියන්නේ අපේ ජීවිතේ හුඟක් වෙලාවට මේ වගේ වටිනාකමක් තියෙන සුවිශේෂී දේවල් හින්දම තමයි අපිට ගැටලු ප්‍රශ්න ඇති වෙන්නේ. දුක ඇති වෙන්නේ. හුඟක් දේවල් එනවා කියන කාරණේ. ආගම අනුකූල බැලුවත් එහෙමයි. ඔව්. ඉතින් ඒ අනුව බැලුවම දැන් ලෝකේ පුරාම සිටින කාන්තාවන්ගෙන් සමහරකට හැමෝටම මේ සමහරකට ජීවිතයේ යම් කිසි මොහොතකදී මේ පියුරු පිළිකාවන්ට ගොදුරු වෙන්න පුළුවන්. ඉතින් ඒකම දැන් ලෝකේ ගත්තොත් එහෙම ලෝක ජනගහණයෙන් අඩකට වඩා ඉන්නේ කාන්තාවන්. ලෝක පාලනය කරන කාන්තාවන්. ඔව්. ප්‍රතිශතයක් අනුව දැන් එහෙම කියනවා. ඔව්. ඉතින් ඒකත් එක්කම දැන් ලංකාව වගේ රට ලංකාවේ ගත්තොත් ඇත්තටම කාන්තාවන්ට වැළඳෙන පිළිකා රෝග වලින් ප්‍රධානම බහුලම පිළිකාව පියුරු පිළිකා. ඒ කියන්නේ කාන්තාවන්ගේ ගත්තොත් එහෙම පිළිකා රෝග වලින් 25%කටම විතර වග කියන්නේ පියුරු පිළිකා. ඒක ලංකාව විතරක් නෙමෙයි ලෝකේ බොහොමයක් අනිත් රටවලත් තත්ත්වය ඒ වගේම තමයි. දැන් දත් අනුසාරයෙන් බැලුවොත් එහෙම ලෝකයේ වසරකට මිලියන 20ක් විතර අලුතෙන් පිළිකා රෝග හොයාගන්නවා. මේන් මිලියන 2ක් පමණම පියුරු පිළිකා. ඉතින් ඒකෙන් අපිට පේනවා මේක කොයිතරම් දැවෙන ප්‍රශ්නයක්ද කියන එක. ඉතින් මේ සැප්තැම්බර් ඔක්තෝබර් මාසයේ ලෝකේ පුරාම වෙන් කළා තියෙනවා මේ වැදගත් පියයුරු පිළිකා නිවාරණය සම්බන්ධයෙන් කතා බහ කරන්න ඒ වෙනුවෙන් අවධානයක් යොමු කරන්න. ඉතින් ඇත්තටම මේ එක හරිම කාලෝචිතයි වැදගත්. මොකද මේ කාන්තාවෝ ඔබගේ මගේ අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, බිරිඳක් වෙන්න පුළුවන්, නැගණියක් වෙන්න පුළුවන්, නැත්නම් දියණියක් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේක අපි වැදගත් කම මේකේ. හොඳයි. අපි දැකලා තියෙනවා සමහර වෙලාවට ජීවිතේ ඔබේ වෛද්‍යතුමා කෙනා වගේ අම්මා, නැගණිය, සහෝදරිය මේ අය පීයුරු පිළිකා නිසා පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ හරහා සමහරට දැන් අපි දන්නේ නැහැනේ මේක. සමහර වෙලාවට ජීවිතේ සියලු දේවල් ලබාගත් අය මේ වගේ දේවල් නිසා ජීවිතේ විඳවනවා අපි දැකලා තියෙනවා. එතකොට පීයුරු පිළිකාවක් කියයි හඳුනා ගන්න ඒ තියෙන රෝග ලක්ෂණ අපි කොහොමද හඳුනාගන්නේ? මේ මෙය එහි අවසානයක් විය හැකි කියන කාරණාවයි.
महिला गुडाक दिन आहल बल धनवत बहुत सारांश वशं कि बहुवीट एक दखिन्न लभन्ने प्यूरे समहार अवस्था पेवरे ඇතිවෙන්නේ නැතුව කිහිල්ල වගේ ඇති වෙන්නත් පුළුවන්. කියන්නේ කුද්දටියක් වගේ ලොකු වෙලා එන්නත් පුළුවන්. පුළුවන්. ඉතින් ඒකෙන්ද පියුරේ හෝ කිහිල්ලේ ඇති වෙන ගැටිත්තක් සම්බන්ධයෙන් අපි සැලකිලිමත් විය යුතුයි. ඒකත් එක්කම තව එන්න පුළුවන් කියන්නේ ගැටිත්තක් ඇති නොවී වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. පියුරෙන් ශ්‍රාවය වෙන දියරයක් විදියට වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට සමහරවිට මේක ලේ සහිත ශ්‍රාවයක් වෙන්න පුළුවන්. ඒකම හමේ ඇති වෙන වෙනස්කම් වෙන්න පුළුවන්. දැන් අපි දැක්කම් පියුරක් සාමාන්‍ය තමන් දන්න තමන්ගේ පියුර කොයි වගේද කියලා. ඒකේ ඇති වෙන වෙනස, හමේ වෙනස. ඒක සමහර වෙලාවට ඒ අර පියුරු තුඩුව, තන කුඩුව කියන එක සාමාන්‍ය තියෙන එළියට නෙරලා. ඒක ඇතුළට යන්න පුළුවන්. හැබැයි මේක එකම දැනගන්න ඕනේ සමහර කාන්තාවන්ගේ උපතින් මේක ඇතුළට ගිහිල්ලා නෙරලා තියෙනවා. එළිය ඇතුළට වෙලා තියෙනවා. නමුත් ඒ වගේ අවස්ථාවක් නෙමෙයි මම මේ කියන්නේ. සාමාන්‍ය හොඳට තිබිලා මෑතකදී ඉඳන් ඇතුළට නිරාගිය ඇතුළට ගිය අවස්ථාව. ඒ වගේ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ එකම හැම වෙනස්කම් වෙන්න පුළුවන්. සමහරවිට අපි කියනවා ඒක නිකන් අර දොඩම් ගෙඩියක ලෙල්ල වගේ වෙනවා කියලා. ඉදිමිලා චූටි චූටි පිම්බිලා පිම්බිලා දොඩම් ගෙඩියක ලෙල්ල වගේ ගතියක් එන්න පුළුවන්. ඉතින් ඒකත් again හැම දැන් දැන් වලින් ඇතුළට නිරාගිහිල්ල. ඉතින් ඒ වගේ හැම වෙනස්කම් එන්නත් පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට තියෙනවා අපි හිතනවා මේක රෑෂ් එකක් කියලා. පියුරේ අර रोग लक्षण प्रश्न वैद्यूर सांस्कृतिक සහ අපේ තියෙන හැදියා වගේ දේවල් බලපානවා වෙන්න පුළුවන්. මොකද අපි කැමති නේ අපේ අවයව ගිහිල්ලා එක එක කරන් පෙන්නන්න. සහ ඒක අනිත් අය දැනගන්නට අපි අකමැතියි. සමහරවිට අපි කාටවත් කියන්නෙත් නැහැ ඒ ගැන. කියන්නෙත් නැහැ. හැබැයි ඒකම කියන්න ඕනේ තිලෙන්නේ මම මේ දැකපු දේ මොකද මම වසර දෙකක් පමණ එංගලන්තයේ පියුරු රෝග සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරේ. එහෙදි දැකපු දේ අත අපි හිතන්නේ මේ අපේ ලංකාව විතරක් මේ නූගත් මිනිස්සුන්ගේ වැඩක් කියලානේ. ඔව්. තුන් හතර දෙනෙක් මේ අවුරු කීපයට සම්පූර්ණ අර සම්පූර්ණ පියුර විනාශ වෙන තරමටම පිළිකාව පැතිරිලා මේ තුවාල ඇවිල්ලා එවිලා වහගෙන රිදැකින් වහගෙන අපෝ අවස්ථා මම දැකලා තියෙනවා. ඉතින් ඒකෙන්ද අපිට කියන්න බෑ මේ අපේ මිනිසුන්ගේ මේ වරදක් කියලා. කියලා. ඉතින් ඒක ලෝක පුරාම තියෙන පුළුවන් තත්ත්වයක්. ඒ තත්ත්වෙට යන්නේ නැතුව මුල අවස්ථාවේදීම හඳුනා ගැනීම වැදගත්. මොකද ඇයි වැදගත් කියන්නේ? මොකද ඕනම දෙයකදී එහෙමයි. පිළිකාව ඕනම පිළිකාවකදීත් එහෙමයි. මුල අවස්ථාවේ හඳුනාගත්තොත් අපිට ඒක සම්පූර්ණයෙන් සුව කරන්න තියෙන හැකියාව වැඩි. දැන් මේ පියුරු පිළිකාව ගත්තත් ඒකට ප්‍රතිකාර විදි කිහිපයක්ම තියෙනවා. අපි පසු සාකච්ඡා කරමු. ඒ ප්‍රතිකාර විදි වලින් මුල අවස්ථාවේදීම අපි මේ හඳුනා ගත්තොත් ඒකට ඒ ශල්‍ය කර්ම හෝ ශල්‍ය කර්ම සමග දෙන අනිතිකුත් බෙහෙත් ප්‍රතිකාර වලින් නිට්ටවරම සුව කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒක හරි වැදගත්. ඔව්. ඒකෙන්ද මම අත්‍තරම අපේ අම්මලා සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටින මේ අවස්ථාවක් දෙන්න අපි වෙලාව බලලා මේ සමාජයේ ඒක තමයි තියෙන්නේ දැන් හරි වැදගත් සමස්ත අම්මාවරුන්ගෙන් සහ මේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටින කාන්තාවන්ගෙන් මේ වගේ දෙයකදී පසුබට වෙන්න එපා දැන් ඒකම කියන්න ඕනේ දැන් සමහර මම මේ කිව්ව සමහර අය ගෙදර ඉන්න පුළුවන් මේ දැන් පිළිකා දැන් පැතිරලා ටිකක් ලොකු වෙලා දැන් යන්න බයයි මොකද මම දොස්තර මහත්තයා කිව්වයි කලින් එන්න කියලා ඉතින් ඉන්න දොස්තර මහත්තයා බණී කියලා හෝ නර්ස් නෝනලා හිනාවේ කියලා හෝ එන්න තු ඉන්න එපා තමන්ගේ පියුර පිළි කියන්නේ රෝගේ මොන අවස්ථාවේ තිබ්බත් කරුණා කළා රුහලකට පැමිණෙන්න මොකද වෛද්‍යවරු විදියට හෝ හෙදියන් විදියට අපි ඉන්නේ ලෙඩුන්ට බයින්නවත් ලෙඩුන්ට හිනාවෙන්නවත් නෙමෙයි නෙමෙයි ලෙඩුන්ට උදව් වෙන්න සහ සුවපත් කරන්න මම කියන්නේ හැම වෛද්‍යරෙක්ම එහෙමයි හැම හෙදියක්ම එහෙමයි
අනිවාර්යයෙන්ම මේ පහුගිය COVID-19 සමය තුලත් එය නිරන්තරයෙන් අපේ දැස ගැටුණා. ඉතින් ඒ නිසා ඒ සුව විරුවන් අපි නිරන්තරයෙන් මතක් කරනවා සහ ඔබට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා තව තවත් සුවහසක් රෝගීන් සුවපත් කරන්න. දැන් මේ කාන්තාවන්ගෙන් මෙන්න මේ ආයත වැඩිපුර සම්භාවිතාවක් තියෙනවා කියලා අපිට කොට්ටාෂ වෙන් කරන්න පුළුවන් වෛද්‍යතුමනි. ඔව් ඒක තිරින් මෙහෙමයි. දැන් පියුරු පිළිකා ඇති වෙන්න හේතු මොනවද කියන එක ඔය ඇත්තම වෙන විදිහකින් කියනවා නේද? ගෙන් මේ කාන්තාවන්ට හැදෙනවා මේ කාන්තාවට හැදෙන්නේ නැහැ. ඇයි හේතු මොනවාද කියන එක. සහ විශේෂ කණ්ඩායම් ඉන්නවද මේ පොඩි වයසකද නැත්නම් දරුව හම්බෙච්ච අයද? ඔව්. ඒක තමයි. දැන් පිළිකා ඇති වෙන්න පීරු පිළිකා වලට විශේෂයෙන් බලපාන හේතු මොනවාද කියන එක. දැන් උදාහරණයක් විදිහට අපේ ගමේ පළාතේ අම්මලා කියනනේ අයියෝ දැන් ඔය අනිච්චේ දුක්ඛේ කර්මේ තමයි වෙන කරන්න දෙයක් නැහැ කියලා ඕනම ගැටලුවකදී. දැන් මේකෙදිත් එහෙම කියන්න අවශ්‍ය නැහැ ඇත්තටම. දැන් ඇත්තට මම මේලා මතක් වෙනවා මේ අපි බුද්ධ ධර්ම අතුරෙන් ඇසුරෙන් ගත්තොත් එහෙම නියාම ධර්ම කියලා තියෙනවා. නියාම ධර්ම පහක් ගැන කතා වෙනවා. උතු නියාම බීජ නියාම ධම්ම නියාම කම්ම නියාම චිත්ත නියාම. ඉතින් ඒ විදිහට. ඒතකොට කර්මය කියන්නේ එකක් විතරයි. ඒ කියන්නේ අපි සංසාර කරපු දේවල් හින්දා වෙන කර්මය එකක් විතරයි. අනිත් දේවල් සමහර නියාම ධර්ම තියෙනවා අපිට වෙනස් කරන්න පුළුවන් නේද? ඉතින් ඒ වගේම තමයි මගේ උදාහරණය ගත්තේ ඇත්තටම මේ පියුරු පිළිකාවත් ඒ වගේම තමයි. පියුරු පිළිකාවටත් බලපාන හේතු තියෙනවා. සමහර ඒවා වෙනස් කරන්න බෑ. යකාටවත් වෙනස් කරන්න බෑ. අනිත් පැත්තෙන් තියෙනවා වෙනස් කරන්න පුළුවන් හේතු. ඒකෙන් හරි වැදගත්. වෙනස් කරන්න බැරි හේතු මොනවද කියලා බැලුවොත් ඒ කියන්නේ අපේ තියෙන ස්ත්‍රී පුරුෂ භාවය අපිට වෙනස් කරගන්න බෑනේ. ඉතින් කාන්තාවක් වීමම පියුරු පිළිකාව වෙනුවෙන් ගොදුරීමට හේතුව. ඒක වෙනස් කරගන්න බෑ අපිට. ඒකම අපි වයසට යන එක. වයසත් එක්ක පොඩි කාලට වඩා අවදානම් වැඩි වෙනවා. ඒකත් වෙනස් කරගන්න බෑ අපිට. ඒකත් එක්කම අපිට තියෙනවා දැන් පරම්පරාවෙන් අම්මා තාත්තගෙන් ආච්චිගෙන් සීයාගෙන් එන ජාන තියෙනවනේ. ඒ ජානත් මේ පියුරු පිළිකාවට බලපානවා. ඒකත් අපිට වෙනස් කරගන්න පුළුවන් කමක් නැහැ අවසනාවට. ඒකම තවත් අපේ කාන්තාවන් මුහුණ දෙන ජීවිතයේ අවස්ථා තියෙනවා. අපි පියුබර්ටි කියලා කියන්නේ ඒ කියන්නේ වැඩිවියපත් වීම. ඒකත් අපිට වෙනස් කරන්න බෑනේ. මුල වැඩිවියපත් වීම වයස මුලදී වුණොත් එහෙම ඒකත් අනතුරුදායක. අනතුරක් තියෙනවා ඒකේ. ඒකම ආර්ථව හරණය මෙනෝපෝස් කියලා කියන්නේ. ඒක ආර්ථව හරණය පහුවෙලා වෙන කට්ටියත් මේකට අවධානම් වැඩි. ඒ කියන්නේ අර ඊස්ට්‍රජන් හෝමෝන් එකට වියුරු ලක්වීමේ කාලය වැඩි නම් අවධානම් වැඩි. ඉතින් ඒව තමයි වෙනස් කරන්න බැරි හේතු. ඒකම තියෙන වෙනස් කරන්න පුළුවන් හේතු. අපිට ඒකinda මේ හැමදේම මේ බොහොම අඳුරු නෑ. ඉතින් ඒව තමයි අපේ උදාහරණයක් විදිහට අපේ ස්ථූල භාවය. ශරීර මේ ප්‍රමාණය. ඒක අඩු කරගන්න අපිට ඕන හැටි කරන්න පුළුවන්. ඒකම ගන්න කෑම සහ ව්‍යායාම. තෙල් සහිත ඒ වගේ කෑම ගන්න එක අඩු කරන්න. ව්‍යායාම වැඩිපුර කරන්න. ඒකම දුම්පානය සහ මත්පැන් පානය. කියනවා හේතු වෙනවා පීරු පිළිකාවට. හොඳයි අපිට ලැබිලා තියෙන කාලයත් එක්ක තව කතා කළ යුතු විශේෂ කරුණකුත් තියෙනවා. ඒ නිසාම මට අවසාන වශයෙන් කියන්න වෛද්‍යතුමනි, දැන් කෙනෙක්ට සැකයක් තියෙනවා නම් යම්කිසි ආකාරයක රෝග ලක්ෂණයක් පෙන්වුම් කරනවා නම් ඒක නම් මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක විය යුත්තේ? මෙන් විසඳුමක් ලබා ගැනීමට මොනවද කරන්න තියෙන්නේ? ඔව් අර කියපු රෝග ලක්ෂණ තියෙනවා නම් මං හිතන්නේ සුදුසුකම් තියෙන ශල්‍ය වෛද්‍යවරයෙක්ට යන්න. එතනදී හුඟක් වෙලාවට දැන් කියන්නේ එක ප්‍රතිකාරයක් මේ පරීක්ෂණයක් නෙමෙයි. පරීක්ෂණ විදි තුනක් විතර තියෙනවා. පරීක්ෂා ඒ කියන්නේ වෛද්‍යවරයා පරීක්ෂා කිරීම එක දෙයක්. ඒකම ස්කෑන් පරීක්ෂණ තියෙනවා. ඒ කියන්නේ විකිරණ පරීක්ෂණ සහ විකිරණ නොවන පරීක්ෂණ ස්කෑන්. ඒ කියන්නේ ජෙලි ගාන ස්කෑන් එකක් තියෙනවා. ඒකෙන් කරන්න පුළුවන්. ඒක මැමෝග්‍රෑම් පරීක්ෂණ තියෙනවා. කලාතුරකින් MRI කියන පරීක්ෂණයක් කරනවා. ඉතින් ඒක එකක්. අනිත් පැත්තෙන් පටක පරීක්ෂණයක් කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්. ඒක තීරණය කරන්නේ වෛද්‍යවරයා විසින් මේක කළ යුතුද නැද්ද කියන එක. ඉතින් පටක පරීක්ෂණයත් අර චූටි නීඩල් එකක් දාලා පොඩි කෑල්ලක් අරගෙන ඒකෙන් ලැබෙන වාර්තාව අනුව අපිට හුඟක් 100ක් වගේ කියන්න පුළුවන් මේක පිළිකාවක්ද පිළිකාවක් නොවන රෝගී තත්ත්වයක්ද කියන එක. මම කෙටියෙන් කියන්න දරුවන්ට මම අහලා තියෙනවා වැඩිපුර කිරි දුන්නම දරුවෝ වැඩිපුර කිරි පෙවුවා මේකට ප්‍රවණතාවයක් තියෙනවා. බොහොම වැදගත්. මම අර කියන්න ගිහලා නතර කරපු ප්‍රශ්නේ දෙයක් අර කලින් ප්‍රශ්නේදී උත්තරේ දරුවන් වැඩිම සහ මව් කිරි දීම ආරක්ෂිතයි. වැඩිපුර ළමයි හදපු වැඩිපුර කිරි දීපු අම්මලට පියුරු පිළික හැදෙන දින ප්‍රවණතාවය අඩුයි. මම හිතන්නේ ඒම හොඳ පිළිතුරක් ඔබට. දැන් මෙන්න මේ කෘතිය ඔබ බලන්න, මේ කෘතිය ඔබ දකින්න. මේ කෘතිය කියන්නේ කොරෝනා, ආදරණීය කොරෝනා. මේ අපේ වෛද්‍යතුමන් තුන්වෙනි වරට ලියපු කෘතිය නේද? තුන්වෙනි වරට ලියපු කෘතිය තමයි මේ ආදරණීය කොරෝනා. ඉතින් මම ඔබට කියන්න හදන්නේ දැන් වෛද්‍යතුමන් අපි අද දවසේ කැඳවා ගන්නේ දකුණු කොළඹ කලුබෝවිල රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කියන තනතුර යටතේ. නමුත් වෛද්‍යතුමන් ඈත අතීතයට ගියොත් විදුසර පුවත්පතේ, දිවයින පුවත්පතේ, වත්මන
සංගරාවේ එතකොට එතනින් මෙහාට පොත් තුනක් කෘති තුනක් මේ සමාජයට තිලින කරපු අවසාන වශයෙන් මේ මෑත කාලිනව බොහොම අපූර්ව ආදරණීය ගීතයක් සමාජයට තිලින කරපු වෛද්‍යවරයෙක් ඉතින් මේ නිර්මාණ ගැන කතා කරන්න කලින් අපි අහලා තියෙනවා ඩොක්ටර්ස්ලා වෙන්න හොඳටම පාඩම් කරන්න ඕනේ හොඳටම වැඩ කරන්න ඕනේ වෙන වැඩක් කරන්න වෙලාවක් නැහැ කියලා. ඒ මතය වෛද්‍යතුමා බොරුවක් බවට පත් කරලා තියෙනවා. පෞල් ජීවිතයේ මේ සතුට වෛද්‍ය වෘත්තිය ඇතුළුව තමන් කැමති මේ වගේ නිර්මාණ කරන්න මාධ්‍ය වෙනුවෙන් ඉන්නත් කාලය හම්බ වෙලා තියෙනවා. කොහොමද ඒක හදාගත්තේ? මං හිතන්නේ තිරිනි අවස්ථාව තියෙනවා නේ කාලය කියන එක ප්‍රශ්නයක් නෙමෙයි ගැටලුවක් නෙමෙයි සීමාවක් නෙමෙයි. මම ඇත්තටම මගේ ජීවිතේ හැමදේම කරපු කෙනෙක්. මම අහන්න ඕන දෙයක් මම හැමදේම කළා තියෙනවා. පිරිමි ළමෙක් විදිහට නේද? ඒ පිරිමි කොල්ලෙක් කරන්න ඕන දේවල් ඒ වයසට හැමදේම කළා තියෙනවා. ඉතින් ඒක හින්දා මම ඒ ගැන හරි සන්තෝසයි. හැරිලා බලනකොට ඒ කියන්නේ මේ හිරයන් ඕනෙව නෙමෙයි. ඔව්. හිරයන් ඕනෙම නේ වෙන්නත් පුළුවන්. ඒ දේවල් එක කාලය වෙන් කරවා ගත්තා. දැන් හොඳ උදාහරණයක් මම හිතන්නේ විශේෂයෙන් දරුවෝ එහෙම ගෙවල් වල ඉන්නවා විවාහගේ පැවැත්වෙනවා. ඔබ අම්මා තාත්තා කෙනෙක් විදිහට ඔබ හිතනවා නම් මගේ පුතා ડોක්ටර් කෙනෙක් කරන්න මෙයාව ගෙදරම තියලා පාඩම් කරවන්න ඕනේ අනිත් දේවල් වලින් මුදවල ඇදලා ගන්න ඕනේ කියලා. ඔන්න වෛද්‍යතුමා හොඳ උදාහරණයක් ඔබේ දරුවන්ට ඔබට. දැන් මේ පොත ගැන අපි ටිකක් කතා කරලා අපි ඊට පස්සේ ඉතිරි දේවල් ගැන කියන්නම් මම. මේ මේ කෘතිය මොකක්ද මෙහි සඳහන් වෙන්නේ? ඔය කෘතිය නම් ඇත්තම තියෙන්නේ අපි ගොඩක් කතා කරා ඇත්තම මම හිතන්නේ කීපාරම්. ඔව් අපි සීත ටීවී හරහා මේ අවස්ථාව උදා කරලා දෙලා තියෙනවා. ඕක ඇත්තම තියෙන්නේ ඉතින් මේ කොරෝනා ව්‍යසනයත් එක්ක වෙච්ච හොඳ දේවල් මතක් වෙච්ච. දැන් අපි හැමෝම මේ කොරෝනාව නිකන් මාරෙක් විදිහට දකින්නේ. මම ඒක බොහොම ආදරණීයව දැකලා තියෙන්නේ. මොකද අපි ආදරණීය නැගත්තත් නොගත්තත් ඒක අපිට වෙනස් කරන්න බෑනේ. ඒකින් වඩා හොඳයි ඒක පොසිටිව් ධනාත්මක විදිහට ඒක ආදරණීයව ගන්න එක. හොඳයි. ඉතින් මේ කෘතියත් ඔබට දකින්න පුළුවන්. මේ ඇතුළත අද දවසේ අපි වැඩසටහන අවසන් කරන්න තෝරගන්නේ අපේ වෛද්‍යතුමන් රචනා කරපු බොහොම අපූර්ව ගීතයක්. ඒ රූප රචනාව තුලත් අපේ වෛද්‍යතුමන්ව දැක ගැනීම හැකියාව ඔබට තියෙනවා. කොහොමනම් අද දවසේ අපි කතා කරේ මේ ඔක්තෝබර් මාසයේ පීරු පිළිකා සම්බන්ධයෙන් වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධවයි අපි වෛද්‍යතුමන් එක්ක කතා කරේ. මේ ගීතය ගැන අපි පොන්චි යමක් කියනවා නම්. ඔව් ඒක ඇත්තටම මේ තිරිණි මගේ හිතේ මතුවෙච්ච මොකද මට දිනියන් දෙදෙනෙක් ඉන්නේ. අපි පීරු පිළිකා කතා කරමු. ඇත්තටම හොඳයි. මොකද මට දිනියන් දෙදෙනෙක් ඉන්නේ. කාන්තාව තමයි මගේ මේ කුළුණු වගේ ගෙදර ඉන්නේ. මොකද දූලා දෙන්නයි නෝනයි බිරිඳයි අම්මයි නංගි ඔක්කොම කාන්තාව. තාත්තා ගැන සඳහන් කරනවා. ඉතින් කෙසේ හෝ මගේ හිතේ මතුවෙච්ච අදහස තමයි ඔකේ මගේ පද රචනය. ඊට පස්සේ මගේ රාජකීය විද්‍යාලයේ පාසල් සංගයේ එක් වෙච්ච විශේෂඥ වෛද්‍ය දේවක රත්නපාල තමයි මේකට මේ සංගීතය වෛද්‍ය නිර්මාණයක්. ඔව්. ඒක විශේෂයි විශේෂඥ වෛද්‍යවරු දෙන්නෙක් එකතු වෙලා කරපු එක. ඔව්. ඒකම කියන්නේ TM ජයරත්න මහත්තයා නෙළු අධිකාරී දෙන්න කියන එකම යුග ගීතය මේක. ඒ දෙන්න තමයි බොහොම ප්‍රවීණව දෙන්නේ සහ අපේ සමාජයට බොහොම ආදරණීය හඬවන් හඬවල් වලින් ඔව් සංගීත හඬවල් දෙකක්. ඉතින් ඒ හඬින් අපේ රටම සුවපත් කරපු ආදරණීය හඬක් ඒ ගීතේ අපිට නරඹන්න පුළුවන් වැඩසටහන අවසානයේදී. ඉතින් ඒ වගේ තවත් නිර්මාණ කරන්න සහ ජනතාව සුවපත් කරන්න රෝගීන් සුවපත් කරන්න අවශ්‍ය කරන වටපිටාව ඒ ශක්තිය ධෛර්ය නිරන්තරයෙන් ලැබේවා කියලා අපි වෛද්‍යතුමාට ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපිට සම්බන්ධ වුණේ දකුණු කොළඹ කලබෝවිල රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමීර චානක ජයසිංහ වෛද්‍යතුමන්. ඉතින් අපිත් එක්ක මේ ආකාරයේ වෛද්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වුණාට මටිකෝ තිලින්නි මම හැමදාම ගියේ මගේ මාධ්‍ය සම්බන්ධ සහ මගේ නිර්මාණ සම්බන්ධ වැඩසටහන් වලට මම වෛද්‍ය වෘත්ති ගැන කතා කරන්න වැඩි කැමති නැහැ කියලා. නමුත් ඒ සම්බන්ධයෙන් බොහොම වටිනා කියන අදහස් බොහොමයක් ඔබට තිලින කරන්න වෛද්‍යතුමන්ට හැකියාව ලැබුණා. බොහොම ස්තුතියි. තී අපිට එක සම්බන්ධ නැට අයිබන් කියලා බොහොමත්ම ස්තුතියි දෙන්නේ සහ ආශත මේ සම්බන්ධයි. හොඳයි. ඉතින් අපි දැන් අද දවසේ ඔබට බොහොමයක් දේවල් තිලින කරා. අද සමගින යන්නයි අපි සූදානම් වෙන්නේ. හෙටත් සුපුරුදු විදියටම උදෑසන 8ට අපි ඔබව මුණ ගැහෙනවා. කොරෝනා ගැන හැමෝම කතා කරනවා. ඒ නිසා ඒ වෙනුවෙන් ඔබ සිදු කළ යුතු වගකීම් යුතුකම් මේ සෞඛ්‍ය අංශ ඔබට පවර්ලා දීලා තියෙන මාර්ගෝපදේශයන් පිළිබඳින් ඒ හරහා ඔබට හැකියාව ලැබේවි අපිට කලින් වගේ hina වෙලා ඉන්න අවශ්‍ය කරන වටපිටාව සමාජය තුළ සකස් කරවා ගන්න. ඔබට ඔබේ සියලු පැතුම් ඉටුවන සුබ සුන්දර වසනගත දවසක් බවට පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.